පොස උසස් පෙළ විභාගයට මේ දිනවල ඉල්ලුම් පත්‍ර කැඳවනවා 2022 විභාගය සඳහා. ඇත්තටම මෙතනදී විශේෂ කරුණක් කියන්න තියෙනවා මේ දරුවෝ දිහා බැලුවාම මේ දරුවන්ට මම හිතන්නේ අපේ අධ්‍යාපන ඉතිහාසයේ කිසිම දුවෙකුට පුතෙකුට මොන දුන්නු මොන දෙන්න අවස්ථාවක් නොලැබුණු දුක්ඛ දෝමනස්යන් නැත්තම් කරදර රාශියක මුණ දුණු දරුවන් පාසල් කාලේ අහිමි වුණා. ප්‍රවාහන ප්‍රශ්න වෙනත් රටේ ගැටලු මේ සියලු දේ නිසා දරුවන්ට අහිමුණු දේවල් බොහොමයි. එතකොට අපි අධ්‍යාපන ලේකම්තුමාගේ චක්‍රලේඛයක් තියෙනවා 80% පැමිණීම බලන්න කියලා ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කරනකොට. ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කරනකොට 80% පැමිණීම බලන්න පුළුවන් වාතාවරණයක්, ඒ කියන්නේ සාමාන්‍ය වාතාවරණයක් රටේ තිබුණේ නැහැ. ඒතර එහෙම සාමාන්‍ය වාතාවරණයක් නැත්නම් අසාමාන්‍ය වාතාවරණයක් රටේ තියෙනකොට අපි ඒ නීතිය ඒ විදිහටම ක්‍රියා කළ යුතු නැහැ. ඒක ළමයින්ට ඒක තදින්ම තමන්ගේ අනාගතය වෙනුවෙන් තව අවුරුද්දක් එතකොට ඉන්න වෙනවා ළමයින්ට. ඒ නිසා මේ වෙලාවේ ගරු අධ්‍යාපන අමාත්‍යතුමා ඒවා ලේකම්තුමාගේ උපදේශ පරිදි ඉදිරියේදී මම හිතන්නේ ලේකම්තුමා චක්‍රලේඛයේ නැවත ඒ චක්‍රලේඛය తాවකාලිකව අත්හිටුනෝ මේ අවුරුද්දට පමණක්. ඒ අනුව ගරු විදුහල්පතිතුමන්ලගෙන් තුමියලා ඉල්ලා සිටිනවා. මදනටමත් ඒ ඉල්ලීම කරලා තිනවා. ලේකම්තුමත් මම හිතන්නේ මේ සම්බන්ධයෙන් මාධ්‍යට ප්‍රකාශයක් කරා. ඉතින් සියලුම දරුවන්ට පැමිණීම පිළිබඳව සලකන්නේ නැතුව ඉල්ලුම් පත්‍ර ලබා දෙන්න, නැත්නම් ඉල්ලුම් පත්‍ර පාස් විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දෙන්න. නැත්නම් ළමයින්ට ඒ අවස්ථාවත් නැති කරනවා අපි. ඒ නිසා මම හිතන්නේ මේ රටේ දුවා දරුවන්ට මේ වෙලාවේ නැති වුණු දේවල් බොහොමයි. ඒ නිසා අපි අඩු ගානේ මේ උසස් පෙළ විභාගයට පෙනී ඉඳලා ඒ ළමයන්ගේ ජීවිතේ ඉදිරි ගමන යන්න අවස්ථාව අපි ලබා දීම අත්‍යවශ්‍යයි. ඒ නිසා කාරුණිකව ඉල්ලා සිටින සියලු දෙනාගෙන්ම 80% පැමිණීම නොසලකා දරුවන්ට ඉල්ලුම් පත්‍ර ලබා දෙන්න, නැත්නම් ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්න කියලා. ඊළඟ කාරණය ප්‍රැක්ටිකල් ප්‍රායෝගික පරීක්ෂණ. අපොසු උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ. අපොසු උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ සම්බන්ධයෙන් යමක් කියන්න ඕනේ. පසුගිය සමයේ ඇති වුණු යම් යම් කරදරකාරී සමාජ තත්ත්වයන් නිසා සමහර දරුවන්ට ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පැමිණීමට නොහැකි වුණා. සමහර විට ප්‍රවාහන අපහසුකම් වෙනත් හේතු මේ නිසා. ඒ නිසා ප්‍රතිපත්තිමේ තීරණයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබාගත්තා. ඒ අනුව ලේකම්තුමාගේ උපදේශයක් අපිට ලැබිලා තියෙනවා. එහෙම තමන්ගේ ප්‍රැක්ටිකල් වලට සහභාගී වෙන්න බැරි වුණු, ප්‍රායෝගික පරීක්ෂණ සහභාගී වෙන්න බැරි වුණු දරුවන්ට නැවත අවස්ථාවක් දෙන්න කියලා. ඒ අනුව අපි සියල් සූදානම් කරලා තිනවා. විශේෂයෙන් මේ දරුවන්ට WhatsApp නම්බර එකක් මගින් ළමයින්ගේ, මොකද අපිට හුඟක් වෙලා ගන්න බැරි නිසා තොරතුරු ඉක්මනින්ම අරගෙන කටයුතු කරන්න ඕන නිසා අපි අරගෙන තිනවා ළමයින්ගේ තොරතුරු දැනට 400ක් පමණ විභාගයට ඉල්ලුම් කරලා තිනවා. ඒ කියන්නේ ප්‍රැක්ටිකල් වලට යන්න බැරි වෙලා තිනවා. ඒ සියලු දෙනාට අපි ප්‍රායෝගික පරීක්ෂණ සූදානම් කරනවා 19 20 21 මේ මාසේ. එතකොට ඔබ ඉල්ලුම් පත්‍ර සඳහා නැත්නම් ඔබගේ දැනුම් දීම කරපු WhatsApp නම්බර එකටම ඔබට අදාළ ස්ථානය, වෙලාව, දිනය දැනුම් දීවි. හැබැයි එදාට අනිවාර්යෙන් යන්න ඕනේ. එදාට නොගියොත් ආයි දවසක් අපිට ප්‍රැක්ටිකල් තියන්න බෑ. මොකද ඇත්තටම දැනටමත් මේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වුණා 15 විතර දෙන්න. නමුත් නිදහස් ක්‍රමයේ ප්‍රතිඵල නිකුත් කරන්න. නමුත් මේ දරුවන්ගේ ප්‍රැක්ටිකල් තියෙනකන් අපිට ප්‍රතිඵල නිකුත් කරගන්න විදිහක් නැහැ. ඒ නිසා අපි මේ අනුව බලාපොරොත්තු වෙනවා අගෝස්තු 31 අවට දිනයකදී එක්කෝ 31ට පෙර හෝ 31ට පසුව හෝ හුඟක් පහු වෙලා නෙමෙයි මම මේ කියන්නේ, දින 16 15 පහු වෙලා නෙමෙයි, නැත්නම් නොවැම්බර් අගෝස්තු සැප්තැම්බර් මුල සතිය නැත්නම් 31ට පෙර සතිය මේ දිනවලදී අපි ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරගෙන හුඟක් වැඩ කටයුතු අවසන් මේ ප්‍රායෝගික පරීක්ෂණ ප්‍රතිඵලත් ආවම ඒකත් එකතු කරලා ප්‍රතිඵල නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ හා සැබඳුණු තව කාරණයක් තියෙනවා. නැවතත් මම ඉල්ලන්න ඕනේ ඒ කාරණේ කියන්නේ ඉස්සෙල්ලා සියලු දරුවන්ගෙන් නැවත ආයි ප්‍රායෝගික පරීක්ෂණයක් තියන්නේ නැහැ. මීට පස්සේ ඉදිරි කාලෙදිත් ප්‍රායෝගික පරීක්ෂණ දෙකක් තියන්නේ නැහැ. මේ වතාවේ දරුවන් මුහුණ දුන්නු තත්ත්වයන් දිහා බලලා තමයි රජයේ ප්‍රතිපත්තිමේ තීරණය ඇතුළු මේ වගේ දෙකක් තියන්න තීරණය කරේ. හැමදාම ප්‍රායෝගික පරීක්ෂණ දෙකක් තියන්න බෑ. ඒක අධික වියදම්. ඒ වගේම ඒක ප්‍රතිපලදීම කෙරෙහි බලපාන වෙලා යන නිසා මේ දින මේ 19 20 21 400ක දරුවන් සඳහා මේ කියන්නේ ඔබට තවමත් ඉදිරි කාලෙදි කැඳවීමක් නාවොත් 17 18 වෙනකොට අනිවාර්යෙන් ඒ WhatsApp නම්බර එක ඔබ ඒ ඉදිරිපත් කරපු නම්බර එකට ආයෙ කතා කරලා හරි කවද්ද තියෙන්නේ කියලා දැනගන්න. ඊළඟට කාරණේ තමයි මේ ඉල්ලුම් පත්‍ර කැඳවීම ඊළඟ අවුරුදු විභාගයට. එතකොට 20 23 විභාගයට ඉල්ලුම් පත්‍ර කැඳවීම අපි සමහර අය හිතනවා දැන් මේ ප්‍රතිඵල නිකුත් කරලත් නැතුව ඇයි ඉල්ලුම් පත්‍ර කැඳෙව්වේ කියලා. අපි ප්‍රතිඵල දෙනකන් හිටියොත් 20 23 විභාගයත් ප්‍රමාද වෙනවා. අපි මේ ප්‍රමාදයේ වළක්ව ගන්න තමයි මොකද දැන් මේ මේවා අසාමාන්‍ය තත්වයන් යටතේ මේ කිරණ තත්වයන් මේ විභාග දෙපාර්තමේන්තුවට මේවා වළක්වා ගන්න බෑ. රටටම රටේම තිබුණු අසාමාන්‍ය තත්වය යටතේ ඒ තත්ත්වය විභාග දෙපාර්තමේන්තුව බලපාලා තියෙනවා. කෙනෙක් කියන්න පුළුවන් ඇයි මෙච්චර කල් යන්නේ? ඇයි මෙච්චර ප්‍රමාදින්? මේ ප්‍රමාදය රටේ තියෙන තත්ත්වයක් තුල ඇති වෙන තත්ත්වයක් නැතෝ විභාග දෙපාර්තමේන්තුව හිතාමතා කරන ප්‍රමාණයක් නෙමෙයි. දැන් ඉතිහාසයේ කිසිම දවසක විභාග දෙකක් ප්‍රතිඵල එකට ප්‍රොසෙස් වුණේ නැහැ. මේ අපොස උසස් පෙළ විභාගය තියලා ඒ උත්තර පත්‍ර ලකුණු කරනකොට ඕ ලෙවලුත් තියෙනවා. ඕ ලෙවල් තියලා ඒ උත්තර පත්‍රත් දැන් අපිට ලැබිලා තියෙනවා. දැන් උත්තර පත්‍ර දෙවර්ගයක් අපේ දෙපාර්තමේන්තුවේ තියෙනවා. මෙහෙම කිසිම දවසක ඕ ලෙවල් ඒ ලෙවල් එකට මුණ ගැහුන්නේ නැහැ ඉතිහාසයේ. මේ බලමු වතාවේ මුණ ගැහුනේ. ඒතර මේ ඔක්කොම රාජකාරී එකම වෙලාවේ කරන්න වෙලා තියෙනවා. ඒ නිසා වියදම් තත්ත්වය දිහා බැලුවත් සමහර දේවල් මේ කාලය දිහා බැලුවොත් මේ හැම දෙයක් දිහා බැලුවම ගැටලු රාශියක් තියෙනවා මේ වෙලාවේ. මොකද එකම කාලයක විභාග දෙකක්. එතකොට මේකේ තේරුම් ගන්න ලක්ෂ 6ක් ඊළඟ ලක්ෂ 5ක් වගේ ලක්ෂ 10ක 11ක කාර්යභාරයක්. මේ ඒතර ඉන්න ප්‍රමාණය නිර්ධාරි ප්‍රමාණය වැඩි වෙලා නැහැ. එතකොට ස්පේස් නැත්තම් නැත්නම් ඉඩකඩ වැඩි වෙලා නැහැ. ප්‍රවාහන පහසුකම් සර්ව සම්පූර්ණ නැහැ. නිලධාරීන්ගේ පැමිණීම සර්ව සම්පූර්ණ නැහැ. කොවිඩ් සහ වෙනත් හේතු නිසා රටේ තිබුණු තත්ත්වය නිසා ළමයින්ට සමහරට ගුරුවරුන්ට ඇගේම් වලට එන්න විදියක් තිබුණේ නැහැ. ගුරු මහත්මීන්ට ළමයින් විභාගයට යන්න විදියක් නැහැ. ඉතින් මේ තත්ත්වය තුළ තමයි මේ විභාග දෙක පැවැත්වුවේ. ඒ නිසා විභාග දෙපාර්තමේන්තුව ලොකු කාර්යභාරයක් කරන්නේ. ඉතින් ඒ නිසා කෙනෙක් කියන්න පුළුවන් දැන් හිතන්න පුළුවන් මම අහපු කියපු දේ තමයි ඒ ලෙවල් ප්‍රතිඵල දෙන්නේ නැතුව ඇයි ඇප්ලිකේෂන් කෝල් කරේ කියලා. මොකද නැත්තම් එහෙම නොකරත් අපිට ඊළඟ විභාගේ තියන්න තව ප්‍රමාද වෙන්න පුළුවන්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන ඩේටාබේස් එක ඉස්සෙල්ලම අපසුසස් පෙළ ප්‍රථම වතාවට පෙනී ඉන්න දරුවන්ගේ ඩේටාබේස් එකවත් අපි ගෙන්න ගන්න ඕනේ. ඒ ගෙන්නගෙන අපි ඒ සකස් කිරීම කටයුතු කරගෙන යන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි ක්ලෝසින් ඩේට් එක දාලා තිබුණා 19 වෙනිදා කියලා. අගෝස්තු 19 වෙනිදා කියලා. නමුත් 19 ඉඳලා 19 කියන්නේ අපිට 19 වහලා ඔක්කොම වහලා දාන්න බෑ. 19න් පස්සේ ප්‍රතිඵලාවට පස්සෙත් අපි අවස්ථාව දෙනවා. දැන් කෙනෙකුට සමහරට විදුහල්පතිවරයෙකුට තාම පුරව ගන්න බැරි වුණා නම් 19න් පස්සෙත් අපිට එවන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. ඒ කොහොම වුණත් ප්‍රතිඵල දුන්නට පස්සේ ප්‍රතිඵල ලබා දුන්නට පස්සේ තව දින කිහිපයක් අපි ලබා දෙනවා. ඒ නිසා කිසිම දරුවෙක් හෝ අදාළ පාසල විදුහල්පතිතුමලා ගුරු මහත්මීන් කලබලයටපත් වීම අවශ්‍ය නැහැ. අපි ඒ ඉල්ලුම් පත්‍ර කැඳවීම දරුවන්ට අසාධාරණයක් වන නොවන පරිදි මේ කරන්නේ. අපි ඇත්තටම 19 ක්ලෝසින් ඩේට් එක දාලා තියෙන්නේ ෆස්ට් ෂයි ළමයින් ටික ගෙන්න ගන්න. ඒ නිසා පළවෙනි වතාවේ ළමයින්ගේ ඉල්ලුම් පත්‍ර පුරවලා ඒවා එවන්න. ඒ වගේම කාට හරි එවන්න තවම බැරි තියෙනවා. අපිට තවම හැකියාව ලැබිලා නැත්තම් සම්පූර්ණ කරගන්න බැරි වෙලා තියෙන නැත්තම් ඒකටත් අපි දිනයක් දෙකක් ලබා දෙන්න සූදානම්. ඊළඟට ප්‍රතිපලාවට පස්සේ ප්‍රතිපල ආපු සැනකින් ඊළඟ කණ්ඩායමේ second side third side දෙවන වර සහ තුන්වන වර ළමයින්ගේ ප්‍රතිපලත් ළමයින්ගේ මේ ඉල්ලුම් පත්‍රත් අප වෙත ලැබීමට සලස්වන්න. ඊට පස්සේ අපි ඩේටාබේස් එක සම්පූර්ණ කරගන්නවා ඊළඟ විභාගය සඳහා. එතකොට දැන් අපි බොහෝ විට දෙසැම්බර් මාසේ නොවැම්බර් අග හෝ දෙසැම්බර් මාස දිනවකවාන ඉදිරි හරියටම කියන්නම් අපසුසස් පෙළ විභාගය පවත්වන්නේ ශිෂ්‍යත්ව විභාගයත් සමග. ඉතින් ওই කරුණු කාරණා තමයි කියන්න තියෙන්නේ. දරුවන්ට කියන්න ඕනේ. ඉතින් ඇත්තටම දුවලා පුතාලා ඊටාම මහන්සිලා වැඩ කරන්න එන අපසුසස් පෙළ විභාගයට ඒ වගේම අප සාමාන්‍ය පෙළ දරුවන්ටත් අපි ඊටා ඉක්මනින් ප්‍රතිඵල දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද දැන් අපි රාජකාරී ගණනාවක් ඉෂ්ට කරලා තියෙන්නේ මේ වෙලාවේ. 20යි 21ක ප්‍රමාද වෙච්ච විභාග තියලා ඉවරයි. දැන් අපිට 20යි 22ේ ප්‍රමාද වෙච්ච විභාග ටික තියන්න. මේක විභාග වර්ෂයක් කිව්වට කමක් නැහැ. මං හිතන්නේ විභාග දෙපාර්තමේන්තුව මෙච්චර සේවාවක් දිවාරාත්‍රී කරපු කාලයක් මතක නැහැ. මං හිතන්නේ දන්නේ නැහැ. ඉතිහාසයේ නැහැ. ඒ නිසා දරුවෝ වෙනුවෙන් දූලා පුතාලා වෙනුවෙන් මේ කුමන බාධක ආවත් විභාග දෙපාර්තමේන්තුවේ සියලුම දෙනෙක් අහුවෙලා අධ්‍යාපන අමාත්‍යාංශයේ ගරු අමාත්‍යතුමාගේත් ලේකම්තුමාගේත් උපදෙස් පරිදි සියලු කටයුතු දරුවෝ වෙනුවෙන් අපි කරනවා. ඉතින් සියලුම විදුහල්පතිතුමන්ලගෙන් තුමියන්ලගෙන් සහ ගුරු මහත්මයන් අපි සහයෝගී ඉල්ලා සිටිනවා මේ සියලු කටයුතු කරගෙන යන්න. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතු මේ දවස්වල සිදු කරමින් පවතිනවා. දෙවැනි අදියර, තුන්වෙනි අදියරත් හෙට අනිද්දා පටන් ගන්නවා. එහි කටයුතුත් ලකුණු ඇතුළත් කිරීම කටයුතු ඉදිරි කාලෙදී පටන් ගන්න. එහි ප්‍රතිඵලත් ඉතා ඉක්මනින් දරුවන්ට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපේ දූලා පුතාලට ජයග්‍රහණයම ප්‍රාර්ථනා කරනවා. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දිරණ අපිව subscribe කරන්න. වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා.